වහන්සේගේ පුතලාගේ හැම ප්‍රසංගයක්ම හරි විශේෂයි. මොකද ඔහු ඒ වසරින් වසරට මම ඒකේ නවුදු ගානකින් මම එයාගේ මේ ප්‍රසංග වලට එක්කනේ. සහ ඔහු මගේ ගුරුවරයෙක් බවට පත් වෙන එක්තරා අවස්ථාවකදී මේ රියැලිටි වැඩසටහනකදී දෙතින්ද මම එයාව අඳුරගන්නේ. ඉතින් ඔවුන් දෙදෙනාට අනන්‍ය, ඔවුන් දෙදෙනාට විශේෂව, ඔවුන් දෙදෙනාගේ වෙනම ගුරුකුලයක් තියෙනවා කියලා තමයි මම කියන්නේ. ඉතින් ඒ ගුරුකුලය හරිම ශක්ති සම්පන්නයි, හරිම ජව සම්පන්නයි. සහ ඒ මේ රටට ආවෙනක වූ දේවල් උපහාගනිමින් තමයි ඔවුන්ගේ නිර්මාණ සියල්ලම සිද්ධ වෙන්නේ. ඉතින් අර මේක නටන්නෝ නටන්නෝ බලපු නැති ඇස් මොකටද ඩෝ කියලා තමයි මම අහන්නේ. ඇතර විශේෂිකන අවසානදි කරපු අගේ ඇතරම අර මංතන් බොහෝ දෙවල් දුලික ම කතා කරන්න රසක මට හම්බෙන්නේ මගේ සුපාර්නා චිත්‍රපටේ මේ නැටුම් අධ්‍යක්ෂකවරයා විදිහට. ඉතින් මම අපි රසික අඳුරකට තියෙන බොහෝම කාලයක් තිස්සේ ඉතාමත්ම නිර්මාණශීලී නිර්මාණකරුවෙක් විදිහට. ඉතින් මම හිතන ඒක අදටත් ඒ ආකාරයෙන් ගොඩක් වෙලාට කාලයක් ඇද්දකොට සමහර කට්ටිය වැඩ කරගෙන යන පුරුද්දට වගේ. නමුත් ඒ පුරුද්දට එහා ගියපු තාමත් ඒ නිර්මාණශීලීත්වය තියෙනවා. ඉතින් මම සුභපතනවා සියලුම දෙනාට, නටන්නෝට සහ රසික කොතලාවලගේ පවුලට. මගේ දරේ පවුල ඉතාමත්ම නිර්මාණශීලී පවුලක්. ඉතින් මම සියලු දෙනාට සුභපතනයි. සුභපතනකම මම නිරන්තරයෙන් කියරක් තමයි මේ නිරන්තරයෙන් පවත්වාගෙන යන්න එක තමයි අවශ්‍ය වන්නේ. මොකද නිර්මාණශීලී දරු පරපුරක් ඉදිරි අනාගතයට අවශ්‍ය වෙනවා. ඉතින් රසිකල මේ උත්සාහය ධර්මෙන් ඉන්නේ ඒක. ඉතින් මම සියලුම දෙනාට සුභපතනවා. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා මෙතනින් එහාට මහ විශාල රට පුරාම ඉන්න හැම කෙනෙකුටම මේක ජනප්‍රිය මාධ්‍ය ඔස්සේ හරි YouTube මොනවා හරි Facebook හරි ඔස්සේ මේක බලන්න. මේක බලන එක අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට අපිට පුළුවන් මේ විදක ගන්න. දැන් හැම කෙනෙක්ම ඉන්දියානුකරණය කරන හුඟාක් උදවිය වෙන වෙන රට බලන්න කරන එක නෑ. ලැටින් කියයි, ජයිස් කියයි, සාල්සා කියයි, ජයිම් කියයි, චචා කියයි ඔය ඔක්කොම තියෙනවා. නමුත් මේ එකෙක්වත් අපේ රටට අනන්‍ය වෙච්ච අපේ සිස්ටම් එකක්, අපේ ක්‍රමයක්, අපේ ශෛලියක් හොයාගන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරන රසිකයන් විශ්යි දෙන්න ඒක හොයාගෙන තියෙනවා. ඒක දැයෙනම හදවතකම දැයෙනවා. ඒක මේ කියන්නේ ඒ අර යක් බෙර ටික වදිනකොට නිකන් පපෝ ගිටි ගිටි ගාන එකක් තියෙනවා. ඉතින් ඒක මෙච්චර කාලයක් හැමදාමත් මේ ප්‍රසංග වල මම අත් විඳ දෙයක්. ඉතින් ඒ හින්දා මම කියන ඊළඟ පාර නම් කාටවත් මේක අතහරින්න එපා. රසිකගේ නිෂාගේ ප්‍රසංගයක් තියෙනවා කියලා කියන්නේ මොන දීපංකරේ හරි කමන්නේ ඉඳලා වරෙන් දුක්.